මේ දවස්වල ඔබ නොහිතන බොරු කියනවා. මම එකක් විතරක් කියාගෙන යන්නම් මගේ කතාවට. ඔය සජිත් ප්‍රේමදාස, අජිත් පී පෙරේරා අතුළු ඒ සෙට් එක මේ දවස්වල අම්මු බොරුවක් කියන්නේ යනවා මෙහෙම. අනුරසානායක සහෝදරයා කිව්වලු මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කියලා. දැක්කද? අනුර සහෝදරයා කොහේවත් එහෙම කතාවක් කිව්වේ නැහැ. මම හිටියේ රැස්වීමේ. අපි ඒක ගලදාරි හෝටලේ කරේ අපේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ඔය ෆාමසිස්ට්ලා, MLT ලා අතුළු පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ගේ සමුළුවක් තිබ්බා. ඒකදී අපේ රටේ ආර්ථිකය හදන විදිය කියන්නේ යනකොට අනුර සහෝදරයා කිව්වා පරන්තන්වල තියෙනවා දැන් රසායනික කර්මාචාලාවක්, ඇත්තටම යුද්ධ කාලේ එහෙම වහලා දාලා නිකන් ඒක ඔෆිස් එක තියෙනවා කොළඹ, මම දන්න එක සභාපතිවරයාවත්. ඒකේ ඒ කාලේ මුහුදු වතුරෙන් හයිඩ්‍රොක්ලොරික් අම්ලය සහ කෝස්ටික් සෝඩා හැදුවා. ඒක හරි. අපි අනුර සහෝදරයා කිව්වේ මොකද්ද? පරන්තන් රසායනික කර්මාචාලාව අපි ආරම්භ කරනවා. අන්නේම ආරම්භ කළා අපි හදනවා සල්ෆියුරික් අම්ලය. ඒක වැදගත් එප්පාවල පොස්ෆේට් එකෙන් පොහොර හදන්න. එහෙම නැත්නම් අපිට ගෙන්නන්න සිද්ධ වෙනවා. ඒකට ඩොලර් යනවා. අපි සල්ෆියුරික් හදනවා ඒ කර්මාන්තශාලාව පාවිච්චි කළා කියලා තමයි කිව්වේ. ඉතින් ඕක කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ මේ මෑතක් වෙනකන් දාලා තිබ්බා. ඔව්, පරන්තන් රසායනික කර්මාන්තශාලාව පාවිච්චි කළා හයිඩ්‍රොක්ලෝරික් වගේම සල්ෆියුරික් හදන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේකේ වචනයක් අල්ලගෙන හනේ සජිත් ප්‍රේමදාස. හරි, අජිත් පෙරේරා ගමන් නෑ කියන්නකෝ. සජිත් ප්‍රේමදාස පෝස්ට් දානවා ආන් අඳු සන කරපු දෙයක් කිව්වයි කියලා. එක්ක නොතේරෙනවම ඕවා හොඳයි. හරි, පහේ පන්ති ළමයි එක කියන්න වැඩි හිටියොත් එක්ක කියලා හරියන්නේ. ඔය වගේ බොරුත් කියනවා. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ අපි මොකද කරන්න යන්නේ කියලා. අපි මේ රට ගොඩනගන්න විශ්වාස කරන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ප්‍රමුඛකරගත ආර්ථිකය. දැන් හිටපොයි මොකද කරන්නේ? හිටපු අයගේ ඔළුවේ තියෙන්නම මේ රටේ හැදවනට වඩා හොඳයි පිටරටින් ගෙන්නේ කියලා. ඔය සජිත් ප්‍රේමදාසගේ සල්ෆියුරික් පෝස්ට් එකේ තියෙනත් ඒක. එයා කියන්නේ මෙහෙ හැදවනට වඩා ලාභයි පිටින් ගෙන්නන එක. ඔහොම තමයි මේගොල්ලෝ හැමදාම හිතුවේ. කොළඹ වරාය අපි ඔපරේට් කරනවට වඩා ලාභයිලු ඉන්දියාවට මේක දීලා කීයක් හරි ගන්න එක. එහෙම හිතුවා මේගොල්ලෝ.